सूर्य नमस्कार तुंगवेनी आसने तमय उट्टन आसने दीट पेर मम की दुना प्रणमासने अर्ध चक्रासने की आसन दिख अद की दिने उट्टन आसने अय्यप सूर्य नमस्कार करे अंग निरोगी मत त्यागा वगेम ऑस्टियोपोरोसिस ऑस्टियोआर्थराइटिस वगे लेड रोगवलिन मिदेन वायसट अनावस्थावल ඒ වගේම තමයි ඉමුනිටි බිල්ඩ් වෙන්න අපේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා මේ හුස්ම ගැනීමේ ක්‍රමයක් එක්ක මේ ආසන ටික කරගෙන යනකොට හැමදාම සූර්ය නමස්කාරය කරන්න හරියට කරන්න ටෙක්නික්ස් වලට කරන්න තමයි මේ වගේ උදව්වක් මේ ගැස්මෙන් අපි ගෙනල්ලා දෙන්නේ ඔයගොල්ලන්ට එතකොට තුන්වෙනි ආසනය තමයි උට්ටන ආසනය උට්ටන ආසනය ඇවිල්ලා අපි දැන් අර පිටිපස්සට ඇදපු කොඳුනාරටිය අපි ඉස්සරහට අදිනවා ඉතින් හිතන්නකෝ පිටිපස්සට යනවා ඉස්සරහට යනවා කොඳුනාරටිය සමග තියෙන මාංශ පේශී කොච්චර ශක්තිමත් වෙනවද මේ එක්සර්සයිස් එක කරනකොට මෙතෙන්දී අපි කරන්නේ අපි ආයෙත් කෙලින් හිටගෙන අපි හිමීට ඉස්සරහට ඇදෙනවා අපේ හිප්ස් ඒ කියන්නේ අපේ උකුල් ප්‍රදේශය අපි පිටිපස්සට දාන ගමන් අපි අත් දෙක ඉස්සරහට අද්දනවා ඉස්සරහට ඇදිලා අපි හොඳට ටිකක් වෙලා ඉඳලා හොඳ හුස්මක් පිට කරන ගමන් තමයි අපි අත් දෙක පල්ලෙහාට ගේන්නේ. දැන් හුඟක් වෙලාවට අත් දෙක පල්ලෙහාට ටච් කරන්න අමාරුයි. මුලින්ම ඔගොල්ලෝ සූර්ය නමස්කාරය කරන කෙනෙක් නම් යෝගා කරන්න පටන් ගත්තම කාලේ අත් දෙක බිම තියන්න අමාරුයි ධනිස් නමන්න නැතුව. ඉතින් කමක් නෑ ප්‍රැක්ටිස් එකත් එක්ක ඔයගොල්ලන්ගේ හැම්ස්ට්‍රින්ග්ස් කාෆ් මසල්ස් එහෙම ඇදුනට පස්සේ කියන්නේ කකුලේ පිටිපස් ප්‍රදේශය හොඳට ඇදුනට පස්සේ අත් දෙක බිමට එයි. එතකන් ධනිස් නමන්න. ධනිස් නමල අත් දෙක හරි ඇඟිලි තුඩු හරි බිම තියන්න. උඹ එක තමයි තුන්වෙනි ආසනයේ උට්ටන ආසනය මේක අපි කරන්නේ එක්සෙල් එකක් එක්ක හුස්ම පිට කිරීමේදී. මොනවද අපි මේකට යොදා ගන්න බන්දා? අපි යොදා ගන්නවා උදරයේ මාංශපේශි තද කරගන්න බන්දායක ඒ කියන්නේ උදියාන බන්දායක ඒ වගේම පාද බන්දා ඒ කියන්නේ කකුල් වල ඇඟිලි තුඩු හොඳට පොළොවට තද කරන බන්දායක පාද බන්දා මෙන්න මේ බන්දා දෙක අපි යොදා ගන්නවා උට්ටන ආසනයේදී මේකෙදි වෙන්නේ උදර ප්‍රදේශයේ ඇතුලේ තියෙන අවයව ඔක්කොම හොඳට ස්ටිමියුලේට් වෙනවා හොඳට එක්සර්සයිස් වෙනවා අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව මේකෙන් හුඟක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ බඩ ඇතුලේ තියෙන ප්‍රශ්න ඒ වගේම ඔළුවට ලේ ගමනා ගමනේ වැඩි වෙනවා අපි ඔළුව පාත් කරනවා හදවතට වඩා පාතින් අපි ඔළුව මේ ආසනයේදී තියෙන්නේ එතකොට අපේ හුඟක් ප්‍රශ්න ඇඟේ තියෙන ලෙඩ රෝග නැති කර ගන්න පුළුවන් ආසනයක් තමයි උට්ටන ආසනය කියලා කියන්නේ එතකොට මේක කරන්නේ බන්දා දෙකයි දෘෂ්ටි අපි කොහෙද බලන්නේ මේ ආසනය කරනකොට අපි බලන්න ඕනේ නාභිය දිහා. හැබැයි ඒක කරන ටිකක් කල් යනවා. මොකද හරියටම පිටි පොළොවට අත් දෙක තිබ්බට පස්සේ තමයි නාභි දිහා බලන්න පුළුවන් වෙන්නේ. එතකන් නාසග්‍රහ දෘෂ්ටි නහය දිහා බලාගෙන පල්ලෙහාට එන්න පුළුවන්. ඊළඟ වතාවෙදිත් තව ආසනයක් ගැන කියලා දෙන්නම්. අස්ව සංචලන ආසනය ගැන ඊළඟ වතාවේ හම්බුමු.